බෞද්ධ බහුතර ජනතාව මායක තරහවෙන්නිප, කතෝලික බහුතර ජනතාව මායක තරහවෙන්නිප, ඉස්ලාම් බහුතර ජනතාව මායක තරහවෙන්නිප. මේ ආගම් තුන හතරින්ම මේක අඩු වැඩි වශයෙන් වෙනවා. මේක වැඩියෙන්ම පේන්නේ සිංහල බෞද්ධ 74%ක් ඉඳ වැඩිපුර ස්ථාන වැඩි, වැඩිපුර එහි නියෝජිතයන් වැඩි, එහින්දට වැඩිපුර පේනවා මේක. නැතුව මේ එක ආගමකට ඉලක්ක කරලා නෙමෙයි මම මේ කළේ. මම මේ පෙනී හිටියේ සමස්ත මේ පල්ලිවල, පන්සල්වල, කෝවිල්වල, දේවාලවල වැඩ කරන හඬක් නැති අහිංසක පුංචි ළමයි වෙනුවෙන්. ඒ ළමයිගේ වයස 4යි 5යි, මා ළඟට ආපු එකනගේ නම 9යි 12යි. එතකොට මම කියනවා මේ අහිංසක දරුවන්ට, දරුවන්ව කවදාවත් මේ වගේ පල්ලි පන්සල්වලට කුඩා කාලේ දෙන්න එපයි කියලා මම යෝජනා කරනවා. මේ ළමයි ඉන්න ඕනෙලා අම්මගේ ඇකේ කිරිබොන වයස. ඒ කිරිබොන වයසේ අවුරුදු 4යි 5යි ළරුවන්ව මෙහෙම දුන්නම මේ අයට මේ වගේ අපරාධ වෙනවා. එහෙනම් මම කියනවා මේ ඒජ් ලිමිට් එක, මේ වයස සීමාව දැනුම් තේරුණු වයසක් ඉන්න. අඩු ගන්න අවුරුදු 10 15 වෙන්නවත් වැඩි කළොත් හොඳයි. එතකොට ඒ අයට පුළුවන් තමුන්ව දූෂණය කරන්න එන ආගමික නියෝජිතයට පොල්ලකින් ගහන්න. අවුරුදු 4කට ඉස්සෙල්ලා කළුතර පැත්තක තමුන්ව දූෂණය කරන්න ආපු හිමිනමකට පොල්ලෙන් ගහලා මැරුවා, මරණයට පත් වුණා. ඉතින් මේක අද බොහෝ පොලිසිවල තියෙනවා, බොහෝ උසාවිට හැම දිස්ත්‍රික්කෙම, හැම පලාත් මේ පලාත්වලම තියෙනවා මේක. ඉතින් මේක බොරුවක් නෙමේ, මම ඒක ඔප්පු කළා. මම මෙච්චරකල් කිව්ව හැම දෙයක්ම මේ වනතුරු ඔප්පු වෙලා තියෙනවා. එකක්වත් වැරදිලා නැහැ දැනට. ඉස්සරහට වැරදි දන්නේ නැහැ. කොකේන් ගහන මේ මැති ඇමතිවරු මන්ත්‍රීලා ගැන මං කිව්වා. ඒකට කවුරුත් පරීක්ෂණයට ආවේ නැහැ. අපි දෙන්නෙක් ආවේ බුද්ධික පතිර නයිමයි. අපි ඔප්පු කළා මැද පෙරදිග දේවල්, පස් වැලි කපන පරිසර විනාශ කරන දේවල්. එතකොට මේ පහුගේ ඒඩ්ස් හැදුණු දරුවන් ගැන, මේ සිළු දෙනා ගැන මම කතා කරපු එකක්වත් දැනට වැරදිලා නැහැ. මේකත් මම වරදින්න බලාගෙන නෙමෙයි මම පටන් ගත්තේ. මේ ගැන සාක්ෂි වීඩියෝ ඔය මට කෑ ගහලා බයින අයගේ, ඒවා මට ඒ අයගේ ළඟම ඉන්න හිතන්න නැති ඒගොල්ලන්ගේ උපාසක මහත්තුරු, දායක මහත්තුරු මට වීඩියෝ මගින් එවලා තියෙනවා. ෆේස්බුක්, වට්ස්ඇප් මගින් මේ එවලා තියෙනවා. කවුරු හරි විවාදයකට එනවනම්, ඕනම කෙනෙක් එන්න විවාදයකට, මම ඒවා සාක්ෂි සහතික බී වාර්තා ෆෝන් කොන්වර්සේෂන් එක්කම පෙන්වන්නම්. මේ සියලුම දේවල් මම මහානායක හිමිවරුන්ට, තස්ගිරිය මහානායක හිමිවරුන් සහ ඒ කාරක සභාවටම ගිහිල්ලා පෙන්නවා. මෙතන තියෙන භයානකම தත්ත්වය තමයි ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෙලා හිටිය අවුරුදු 7ක් හිටිය ડોක්ටර් නිමල් එදිරිසිංහ මහත්තයා. එයාගේ ෆේස්බුක් සටහනක දාලා තිබුණා එයා HIV හැදුන පුංචි සාමනීර පුංචි හාමුදුරුව 7කට බේත් කරනවා කියලා. කෝවිල උනත් ලබ්බට තිබ්බත් තමයි පුහුලට තියන්නේ. ඒ හින්දා මේ අයට බය වෙන්න ඕනේ නැහැ අපි. මොකද මම කියන්නේ මේක කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා මේ ලංකාව විනාශ කළේ පාලකෝ සහ පූජකයෝ කියලා. පාලකෝ කියන්නේ කවුද? අපි. ඒත් අපි සම්බන්ධයි මේකට. මෙච්චරකල් නිහඬව ඉන්න එකට මාත් සම්බන්ධයි. මේවා දැකදක නිහඬ විදියකට. පාලකෝ සහ පූජකයෝ කියන්නේ කවුද මල්ලි? මල්ලි ඕගොල්ලෝ මේ සියලු දෙනාගෙන් පිම්බත් කන කට්ටිය. මේ දෙගොල්ලොම පිම්බත් නෙකන්නේ. පාලකෝ පිම්බත් කන්නේ. පෙට්‍රල් ටික ගහන්නේ, වාහන, කාර්යාල, ගෙවල්, පඩි අවුරුදු 5කින් පස්සේ විශ්‍රාම වැටුප් පම්මෙන එකම ජොබ් එක දේශපාලනේ. එතකොට පාලකයොත් පිම්බත් කන්නේ, පූජකයොත් පිම්බත් කන්නේ. මේ පිම්බත් කකා මුම් මොනවද කරන්නේ? තමුන්ට පිම්බත් ගෙනත් දෙන අයගේ දරුවන්ව දූෂණය කරනවා. ඒකට හඬක් නැගිය යුතු නේද? මම හිතන්නේ සියලු දෙනා එකග වෙයි. එහින්දා මේ පිම්බත් කන දෙක කොටාශය තම පාලකයෝ සහ පූජකයෝ අපිත් ඇතුළුව. එහින්දා මේ අයට විරුද්ධව බදු ගෙවන, පිම්බත් උන්ට දෙන සියලු ජනතාව එක්කහු වෙන්න ඕනේ. එක්කහු වෙලා අපි මේ සටන දියත් කරමු. වෙන රටවල නම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රෝමේ මේ වගේ දෙයක් වෙලා පාප්තුමාගේ හිටියා කවුද? ට්‍රෙෂර භාණ්ඩාගාරික කවුද? ජෝර්ජ් පිල්ස් කාදිනල්වරයා. අද මල්ලි මෙල්බන් වල හිරගේ ඉන්නවා ළමයි 15ක් දූෂණය කරලා. පාප් වංශයක හැංගුවේ නැහැ. නමුත් අපේ ආගමික නායකයෝ කියනවා මට මේවා කතා කරන්න එපාලු. මන් දන්නේ නැහැ මොකද කියලා. පාප් වංශේ ඒක හෙලිදරව් කළා. පාප් වංශේ තමුන්ගේ භාණ්ඩාගාරිකව ඇල්ලුවා. දාලා හිරෙත් දැම්මා. පාප් වංශේ පහුගිය ටිකේ මේ වගේ ළමා අපචාර කරපු දරුවන්ට ඩොලර් බිලියන 3ක් වන්දි ගෙව්වා. ඒ කියන්නේ පිළි අරගෙන වන්දිත් ගෙව්වා. අපේ ආගමික නායකයෝ කියනවා
රංජන් බුරු කියන්නේ. රංජන් ගැන ලැජ්ජ වෙනවා. ලැජ්ජ වෙන්න ඕනේ කවුද? මේවා කරන, මේවා හංගන් ඉන්න, මේවා වහන ඒ අය ලැජ්ජ වෙන්න ඕනේ. මං ලැජ්ජ වෙන්න මම යා මේවා කළේ, මම මේවා හෙළිදරව් කළේ. අපි අපිට මේ ගෑනු ළමයි යාළු වෙන්න පුළුවන්. අපි ගිහියෝනේ, පැවිද්දෝ නෙමෙයි. නමුත් පිම්බත් කණ අයට එහෙම කරන්න බෑ. පිම්බත් කණ අය ලෝකෙට පරමාදර්ශයක් වෙන්න ඕනේ, ලෝකෙට ආදර්ශයක් වෙන්න ඕනේ. එහෙනම් අඩු ගානේ මේ අයට එක්ක බඳින්න අවසර දෙන්න, ඉවරයින වැඩි විවාහ වෙන්න අවසර දෙන්න. එතකොට අපි කුඩා ළමයි බේරෙයි, අපි අහිංසක කුඩා මේ දරුවන් බේරෙයි. ඒකයි මට කියන්න තියෙන්නේ.